ඔන්න ඉතින් කවදත් වෙනස් විදිහේ වැඩසටහන් ඔයගොල්ලන්ට අරන් එන TV 9 අදත් අලුත් විදිහේ වැඩසටහනක් අරන් ආවා මොකද මම දන්න තරමින් YouTube එකේ මේ වෙනකොට සම්පූර්ණ ලංකාවේ ගොයම් කැපීම සම්බන්ධ වීඩියෝ එකක් බලන්න නැහැ මම සර්ච් කීවර්ඩ් කීපයක් සර්ච් කරලා බැලුවා එකකටවත් එන්නේ නැහැ ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ට දෙයක් ඉගෙන ගන්න දැනගන්න ඒ වගේ වීඩියෝ එකක් හදලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න මොගුල වෙනුවෙන් මම පොඩි වීඩියෝ එකක් හැදුවා. එහෙනම් දිගටම එකතු වෙන්න TV 9 එක මේක බලන්න අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් ඔන්න ඔය වීඩියෝ එකේ පේන විදිහට හොඳට පැහිලා බිමට නැමුණු බරවුණු ගොයම් හරල් දෑකැත්තකින් ඔන්නෝම කපා ගන්නවා ඊට පස්සේ කපපු ගොයම් එකතු කරලා කාන්තාවන් විසින් තමයි මේ දේ ගොඩක් වෙලාවට කරන්නේ එකට මිටි බැඳලා ඒක කමතට ගෙනත් තියන රවුමක ආකාරයෙන් ඔයගලන්ට බලන්න පුළුවන් ඒ විදිහට කමතට ගොඩ ගසා ගත්තට පස්සේ ඊළඟට තමයි වෙනත් තැනක හෙවණක වගේ ගැට ගහලා හිටපු මීහරක් තමයි ඉස්සර නම් පාවිච්චි කරේ ඒ වගේ මම ඔයගලන්ට මේ පෙන්නන වීඩියෝ එකෙත් ගොයම් පා ගන්න ගන්නේ මීහරකුන් තමයි ඉතින් දැන් නම් ගොඩක් වෙලාවට සමහර පැතිවල ලංකාවේ ට්‍රැක්ටර්ස් පාවිච්චි කරනවා මේකට ඉතින් මං කිව්වත් වගේ පැත්තක ගැට ගහලා හිටපු මීහරක් ගෙනල්ලා කමත මැදට දාලා ඒගොල්ලන්ව බාන්නේ බඳිනවා කියලා තමයි කියන්නේ ඒකට. ඉතින් ඒගොල්ලෝ එකට ගැට ගහනවා මීහරක් ටික එක පේලියකට කියලා. ඉතින් ඊට පස්සේ තමයි ගොයම් පා ගන්න පටන් ගන්නෙ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති අර කාන්තාවන් විසින් ගිරක් තිබ්බ ඒ ගොයම් මිටි ඊට පස්සේ බොඩි නිකන් ලීයක් වගේ එකකින් උඩට දානවා ඒකට ඇත්තටම කමත් භාෂාවෙන් කියන්නේ උකුණු ගහ කියලා තමයි ඒකෙන් උඩට මැදට ගොඩ ගහ ගන්නවා ගොයම් ගස් ටික ඊට පස්සේ අර මං කිය මීහරක් කමත් භාෂාවෙන් මම ඒගොල්ලන්ට කියන්නේ අම්බරුව ඉතින් ඒ අම්බරුව ටික එහෙම පේලියකට එකට බාන ගැට ගැහුවට පස්සේ තමයි දක්කන්න පටන් ගන්නේ කමර බටේද මේ වෙලාවේ ඔයගොල්ලෝ දකින්න ඇති ඒ අම්බරුව ගොඩක් එකේක තියෙන මේ ගොයම් කනවා ඒගොල්ලෝ වීට් එක එතකොට ගොයම් ගහයි ඔක්කොම ටික තමයි කන්නේ හැබැයි ඒක වළක්වන්නේ නැහැ මොකද ගැමියන් අතර විශ්වාසයක් තියෙනවා ඒක එහෙම කරොත් අස්වැන්න අඩු වෙනවා සහ ඒක ලොකු පවක් කියලා. ඉතින් ඒ නිසායි ඇත්තටම ඒගොල්ලන් ඒ කන එක වළක්වන්නේ නැත්තේ. සහ ඉතින් ඇත්තටම ඔවුන් ඒ ටික ආහාරයට ගත්තා කියලා කිසිම පාඩුවක් නම් සිද්ධ වෙන්නේ නැහැ ඇත්තටම. ඔයගොල්ලන්ට අහන්න පුළුවන් මම අහන්න සලස්සන්නම් ගොයම් කවි ඈත අතීතේන ලංකාවේ තිබ්බ අනන්‍යතාවයක් ලස්සන ගොයම් කවි ටිකක් මම ඇඩ් කරලා තියෙනවා මෙතෙන්ද ඉතින්
ඉවරනහම මම ඔයගලන්ට නැවතත් විස්තරික කියන්නම් එතනින් පස්සේ මොකද්ද වෙන්නේ කියලා. Hey!
ඉතින් අඹරුවන් මගින් ලබාගත් බැත මේ විදිහට කමතේ තුනී කරලා ඊට පස්සේ නැවත එක්තැනකට ගොඩ ගහ ගන්නවා. ඉතින් ඈත අතීතින ලංකාවේ මේක මේ 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 දෙයට පාවිච්චි කරේ ස්වභාවික හුලං සමහරට ටිකක් වයස අය නම් දන්නවා ඇති මේක කොහොමද ඒ කාලේ කරේ කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක පේනවා ඇති මෙතන ෆෑන් එකක් කුත් තියෙනවා පැත්තකින්. දැන් ගොඩක් වෙලාවට ඔය ෆෑන් එක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම ඔයගලන්ට පුනරූපණයක් තියෙනවා ඇත්තටම මේ ඉස්සර ඇයට අතීතයේ ලංකාවේ කොහොමද බැත හුලං කිරීම කරේ කියන එක. ඇත්තටම එන ස්වාභාවික හුලඟ මාර්ගයෙන් තමයි ඒක සිද්ධ කළේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ යමක් ඉගෙන ගන්න ඇති. ඇත්තටම දැන් මේ කාලේ ඉන්න දරුවන්ට මේවා බලන්න අඩුයි ඇත්තටම. ඉතින් ඔයගොල්ලන්ට මේකේ පේන්නේ නැති ගොඩක් වෙලාවටම ගැමි දරුවන් එහෙමත් සෙල්ලම් කරනවා වටේ පිදුරු ගොඩවල් වල. සමහරක් සමහරක්ගේ පුංචි කාලේට මතකයේ දිව යන්නේ නැති මේක බැලුවාට පස්සේ බලනකොට. ඉතින් මේ වගේම තවත් වටින වීඩියෝ එකක් අරගෙන අනිවාර්යයෙන්ම TV9 ගොඩක් ඉක්මනට ඔයගොල්ලන් හම් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරලා TV9 subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඔයගොල්ලන්ට මේ වගේම වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් notification එක දෙන්න ගන්න. එහෙනම් ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතුලා හිටිය.